මේ ආහාර මේ පරිසරය බෙහෙත් තේ කාල ක්‍රීඩ තුයි පර සියල්ල මේ ශරීරයට බලපාන. එතකොට මේ දේ බලපෑමින් දෙද්දී මේ ශරීරය තුළ යම් වෙනසක් සිද්ධ වෙනවා. ඒ වෙනස අර මනෝමය චිත්‍රයට හැම කිසිම ගැළපෙන්නේ. මොකක් වෙන්නේ නැද්ද? ගැළපෙන්නේ. එතකොට ගැළපෙන දැන් මනෝමය චිත්‍රය දාගෙන ඉන්නේ හැම කෙනෙක්ම තමන්ගේ රූපේ දාගෙන ඉන්නකොට ඒ දාගන්න මනෝමය චිත්‍රය අතර මොනවද දාගන්නේ නැද්ද? මේ කියන්නේ මේවට මූණේ මේවට කියන්නේ මොනවද? කුරුලෑ දාගන්නේ මල මුත්‍ර දාගන්නේ හරව දාගන්නේ ඒකේ තියෙන්නේ මේ ලස්සන මේ අර ෆෝන් එකේ වදිනවා පිච්චර එකක් අතින් ඒතර යා හිතින් කියනවා මේක තමයි මගේ රූපය මේක තමයි මගේ රූපයද මගේ රූපය ඒතර කන්නඩිය දාගෙන ගියා මුදින් මෙහෙම මෙහෙම ඇවිල්ලා මෙහෙම මෙහෙම ඇවිල්ලා ඒක නම් වෙන්න බෑ ඒතර ආත්ම කන්නවා කියන්නේ ඔන්න ඔක සංසාර සිද්ධි හමදිසේම මනෝමය චිත්‍රයක් අරගෙන ඒක එහෙම ඒ විදියටම තියෙන්න ඕන කියලා මනස ඇති කරගන්න බලාපොරොත්තුව ඒ බලාපොරොත්තුව මොකක් වෙන බුදුහාමුදුරුවෝ කියන ව්‍යාජය ඒක ඒ විදියට වෙන්නේ කාට වෙයි ඒක වැරදි හැඟීමක් මොන හැඟීමක්ද ඇත්තටම සිද්ධ වෙන්නේ කිසිම දෙයක් මේ බාහිර ලෝකේ වේවා ආධ්‍යාත්මික ලෝකේ වේවා කිසිම දෙයක් කිසිම විදියකට තමන්ට ඒ කියන ඕන විදියට පවතින්නේ නැහැ හේතු නිසා ඒවා හැදෙනවා හේතු නැති වුණාම නැතර අන්න ඒක තමයි අනාත්ම ධර්මය මොන ධර්මද ගැලමෙයිද ප්‍රිවිලමෙයිද කියලා තේරුම් අරගෙන නැදුම් මහලා තියෙනවා ඉස්කෝලේ යවන ඒවා ගැන හිතනවා සෙල්ලම් කරු කෙනක් දෙන ඒවා ගැන හිතනවා එයා ටිකක් ලොකු වෙලා එනකොට එයා තමන් කියන්නේ වහයි කියලා හිතාගෙන ඉන්නවා එහෙනම් එහෙම කේකේ වළු තියනවා කියන්නේ හැබැයි ඉපදෙන එක අමුතුම ඩයන ඒතකොට ඌ අර හිතන කිසිම චිත්‍රයක ජීවත් වෙන්නේ මම කියලා තේරුණා එතන දැන් යාගේ ඇති කරගත්ත චිත්‍ර යා විතර මේ විදියටම වෙන්න ඕනේ කියලා. හැබැයි එළියේ ඇතුලෙත් එක අහම නෙමෙයි. එතකොට යා හම්දිස්සෙම දුකටපත් වෙනවා. මූණ මොකද කම් වෙලා හදන්නේ. එතන එතකොට යා දුක් විඳින්නේ නැහැ. අතර ලෝකයේ මේ මොහොතේ මේ සිද්ධාන්තය වි සිද්ධ වෙනවා. නමුත් යා හිතාගෙන ඉන්න වැරදි අදහසක් මේක මේ විදියටම වෙන්න ඕනේ කියලා. අන්න මේ ආත්මයෙන් කියු නිසා මේ වැරදි හැංගීම ඒ වරද්දවාගත සිතුවිලි ටික නිසා බුදුහාමුදුරුවෝ කියන මිනිස්සේ අනන්ත ප්‍රමාණ දුකටපත් වෙනවා. මොද ලෝකයේ කිසිම තරක් ආත්ම නැහැ. දැන් තමගේ ජීවිතේවත් ආත්ම නැහැ. තමගේ ආධ්‍යාත්මයවත් ආත්මීය නැහැ. කිසිම සංකල්පයක් ලෝකයේ ආත්මීය නැහැ. බුදුහාමුදුරුවෝ පෙන්නන හැම ඩේට එකක්ම හැම සංකල්පයක්ම අනාත්මයට ගොදුරු වෙනවා. ඒ කියන්නේ මොකක්ද? ඕන ඕන විදියට පාලනය කරන්න නැහැ. එච්චර. වෙන්තරන अनात्मे මේ ලෝකෙ කොච්චර බණ ඇහුවත් මේ ධර්මයේ දැකලා නැත්තම් එයා එයාගේ තුල මනසේ වැඩ කරන්නේ ආත්ම සංකල්පද අනාත්ම සංකල්පද ආත්මේ මොන හැඟීමද වැඩ කරන්නේ ආත්මීය හැඟීම වැඩ කරන නිසා ඒක තේරුම් ගන්න කොහොමද වැඩ කරන්න වෙයි කියලා ඒ නිසා තමයි මනස දුකටපත් වෙන්නේ ඔබටපත් වෙන්නේද දුකටපත් මොකද ආත්මීය හැඟීම තුල දුකටපත් වෙන්නේ නැහැ මනස මොකද ඒක තමයි යථා ඒක මොකද්ද ඒ සංකල්ප ලෝකේ යථාර්ථය තමයි අනාත්ම ස්වභාවය එයා ඒ නේචර් එකේ ඉන්නවා නම් එයාගේ මනස දුකටපත් වෙන්නේ නැහැ. මොකද එයා එතකොට මේ ලෝකේ කිසිම දෙයක් එයා දන්නවා. ඒ සංකල්ප කිසිම දෙයක් ඒ ඕන විදියට සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඕන විදියට සිද්ධ වෙන්නේ නැහැ කියලා දැනගෙන ඉන්න කෙනා කිසිදාකම දුකටපත් වෙන්නේ නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? එයා කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකක් වෙන්නේ නැද්ද? එයා මේ ලෝකයේ පිළිවෙල කිසිම දෙයක් බලාපොරොත්තු දාගන්නේ නැහැ. අනාත්ම සංකල්පය ආවෝදින් ජීවත් වෙන කෙනා. ආත්ම සංකල්පයක් තියෙන කෙනාගේ ලක්ෂණය තමයි යාට බලාපොරොත්තු මනෝ තියනවාද අන්න ඒක තමයි ලක්ෂණ හිතා දැන් කාට බලාපොරොත්තු තියන යත උසස්සන නැත් අන්න ඒ කියන්නේ තමයි ආත්ම සංකල්පේ වැඩ කරන්නේ
එයා ආත්ම සංකල්පයක් නැතුව බලාපොරොත්තුවක් දාගන්න බැහැ. ඒක අනාත්ම ධර්ම දකින්නකොට තේරෙනවා. එයා දැනගන්නවා කිසිම සංකල්පයක් Tamanට ඕන විදිහට පවතින්නේ එයාට අදහස් වලට යාට ඉන්න පුළුවන්. නමුත් ඒ අදහස් ඉෂ්ට වෙන්න ඕනේ කියලා ස්ථිර අදහසක් එයා තියාගන්නේ. මොකද කිව්වේ? මොකද එයා දන්නවා මොකද මේ ලෝකේ අනාත්මයි කියලා බුදුහාමුදුරුවෝ කෝ එක යාතුලින් දැකලා තියෙනවා. අනිතර මනසේ ඇති වෙන සංකල්පයක් වැඩි වෙලා බව තින්නන එක ඇති වෙලා නැති වෙලා. ඒක බාහිර ලෝකෙ ගැන කවර කතාවක්ද? තමන්ගේ ශරීරයවත් තමන්ට ඕන විදිහට පවතින්නේ. ඒකවල තමන්ගේ දරුව තමන්ට ඕන විදිහට පවතින්නේ නැහැ. අනිතරමේ කාලගුණයවත් අපිට ඕන විදිහට පවතින්නේ නැහැ. ඒකෙන් අපිට හැමතිස්සෙම අවවැසක් ඉන්න මුලම මේ හැම දෙයක්ම සබාවදාම අපිට කියා දෙනවා මේ ලෝකේ උඹ හිතුවට කොට කොට දේවල් කරන්න පුළුවන් කියලා. किसी में ध्यान बढ़ाने के लिए कराने में हेतु अतिवृद्ध हम ये हेतु वाला टाइम हो प्रतिपाल लाभ आगर लाभिने का वितरण सिद्ध नहीं लाता है पंक्ति तेरे तब मेरे को मतलब पास में मेरे का जब मेरे मंदर ने लंगड़ी में हाथ उधर रोए के क्या अच्छा रोली मेरे इस तरह का नानी ते दुख का ना मेरे वह सांकल डेटा वाला तीन ना मेरे ना विद्या ये विद्या डे के ना अनित्य दुःख अन्ना द मेरे के ना तो मन देखा है ना लोगों को अच्छे तो दागे ना खेर के ना वाला ताना है पिस्सू का ता उधर तेर होगा ना हमें दाव में ना आप इटे में हम बीन में बाना हाफ में तो मिनिस्ट में हम बीन ने गोड़ा मुना हाफ තමන්ගේ තීච්ඡ සතුටක් නැති කරගෙන එහෙම ඒකේ තේරුම් ගන්නකොට තමන්ගේ බලහන්කොට තමන්ගේ ජීවිතේ ඉන්නේ අමාරු වෙනවා. තීන සතුටක් හිතේ නැතිලා යනවා. එහෙම ඒ අහම බලේ ලොකු අවුලක් තියෙනවා. තමන්ගේ බලයකට පස්සේ හිතනවා මේක කරගන්න මට ගොඩාක් දේවල් දැනගන්න ඕන කියලා. එහෙනම් ඒ බලේ ලොකු අවුලක් තියෙනවා. මොකක්ද තියෙනවද? તો බල හැමෝම වෙන්න ඕනේ එකම දේ. ආවට වඩා කියන්නේ නැගිටලා යනවා. ඒකට වඩා කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද කිව්වේ? දැන් මන අහන්න ආවනේ ඊට වඩා ප්‍රියගේ කිසිම දෙයක් මතක තියාගන්න ඕනේ නැහැ කිසිම දෙයක් කල්පනා කරන්න කියන ලොකු දෙයක් නෑ නිදහස එච්චරයි එහෙම සිද්ධ වෙන්නේ නැත්නම් ඒ බණ ලොකු අවුලක් තියෙනවා ඒ බණ කියන කෙනාගේ ලොකු අවුලක් තියෙනවා දැන් පටාචාරය වෙන පටාචාරයට කල්පනා කරන්න දෙයක් පුළුවන් වෙන්න නැහැ එයා ආව ප්‍රශ්නයක් අද එයා මේ ප්‍රශ්නේ නැතුව ජීවත් වෙන එච්චරයි එයාට අවශ්‍ය වෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම විශ්ලේෂණය කරලා විභජනය කරලා මෙතන දක්වන්න කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. එතන මට තියෙන ප්‍රශ්නේ තමයි බුදුහාමුදුරුවෝ මේක දුක් මේ හොයාගත්තේ මේ දුක් විඳින මිනිස්සු තවත් දුකටපත් කරන්නේ. මොකක් කරන්නේ නේද? බුදුහාමුදුරුවෝ මේ යථාර්ථය දැකලා යථාර්ථය දේශනා කරේ මේ දුක් විඳින මිනිස්සු තවත් ඩේට් එකක් ප්‍රොසස් කරන්නේ නෙවෙයි. හැබැයි ඒගොල්ලෝ බුදුහාමුදුරුවෝ මේ බලාපොරොත්තු වෙන හැමදේම ඩේට් බේස් එක. ඒ නිසා බුදුහාමුදුරුවෝ යම් යම් කරුණු විග්‍රහ කරලා විනා බුදුහාමුදුරුවෝ සමේ දුකින් නිදහස් කරන්නේ බොහොම නිදහස ජීවත් වෙන පරිසරයක් වෙනවා. ඔබ වෙනාලද මේ අනිත්‍ය අරගෙන නිරුක්ති දේශනා කර ඒක බුදුහාමුදුරුවෝ කිසිම අවශ්‍යතාවයක් නැහැ. එකතරා බුදුහාමුදුරුවෝ පෙන්නන එක මජ්ක්‍ධිම නිකායේ පළවෙනි දේශනාව එයා තමයි එළියවිලා තියෙන්නේ. මේ මුල පරයය සූත්‍රය. බුදුහාමුදුරුවෝ ගාවට ආව ගොඩක් ඉගෙන ගන්න කට්ටිය. ඒ කියන්නේ බ්‍රාහ්මණ ටික. ඒගොල්ලෝ ඇවිල්ලි වරේට බුදුහාමුදුරුවෝ සාකච්ඡා කරනවා. කරාමයි ගස් කොළා මල් වැල් ඒව උපමා කරලා බුදුහාමුදුරුවෝ ඒ සාහජය තමයි විමුක්තියට පත් වෙන විදිය දේශනා කරා. එක්කෙනෙක්වත් අහන්නේ නැහැ වඩ පිට බලන උඩ බලන බුදුහාමුදුරුවෝ බැලුවොත් ඇයි කියලා. ඒගොල්ලෝ හිතනවලු මේ අපි වගේ ඉගෙන ගත්ත අයට අපි වගේ දැනුම් තේරුම් තියෙන අයට මේ වගේ කතා කියනවද? මේ වගේ දේවල් කියන දෙනවද? මේව හොඳයි ගමේ වලදී. කොහේ හැටද? ගමේ වලදී. බුදුහාමුදුරුවෝ බැලුවොත් මුන්ට හරියන්නේ නැහැ මේක. අර ආත්මීය සංකල්ප හොඳටම වැඩ සක්කාය දිට්ඨි අරගෙන බ්‍රහ්ම ලෝකේ ධර්මා විස්තර කරනවා කොහෙද අතාලද බ්‍රහ්ම ලෝකේ ධර්මා ඊට පස්සේ කියනවා ආයි කාන් අන්ඩර්ස්ටෑන්ඩ් මා අපිට මේක තේරුම් ගන්න පුළුවන් ගමක් නැහැ බුදුහාමුදුරුවෝ ඈ බුදුහාමුදුරුවෝ ඒ වෙලාවේ කියනවා තොපිට ඒක තමයි තේරෙන භාෂාවෙන් කියලා උඹලම තමයි අහගත්තේ කියලා කියලා ඒක සුමුත්‍රේ අවසන් වෙන්නේ ඒ බුදුහාමුදුරුවෝ කරපු දේශනාව ඒගොල්ලෝ තේරුම් ගන්නේ කියලා. මොකක් නැහැ කියලාද? තේරෙන්නේ නැහැ. අපි තේරුම් ගන්න. මට ඇත්තටම කාත් එක්කවත් ප්‍රශ්නයක් නැහැ. දෙයියනේ කියලා ඔයලා හම්බ කරන්නේ වට පිසිද්දෙන්න මම හොඳට කාලා දීලා
ජීවත් වෙනවා. මොකද මම කිසිම දෙයක් අම්ම කරලා නැහැ. ඒ නිසා මට දැන් ඒක ඕනවටත් වඩා තියෙනවා. හැම දෙයක්ම භෞතික ලෝකේ ඕනවටත් වැඩියෙන් තියෙනවා ජීවත් වෙන දේ. ඉතින් ඒ නිසා මට මම කාට හරි කෙනෙක් ගැන හරි දෙයක් ගැන මට කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් මගේ දර්ශනයක් කියන්නේ අහන දෙයකින් තමයි ඔළුව එන්නේ නවුල් වෙනවා. තමන්ට එන්නේ මේ ඒ වචනමය හස්සේ යනවා නම් ඒක බුදුන්ගේ ඉගැන්වීම නෙවෙයි. තාම ඉගැන්වීම නෙවෙයිද? බුදුන්ගේ ඉගැන්වීම නෙවෙයි. ඒක අහනකොට වෙන්න ඕන තීන ප්‍රශ්නේ විසඳෙන්න ඕන බොහොම නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වෙනවා. මොකද වෙන්න ඕන? අනේ එහෙම එකක් කවුරුත් අනේ අහනවා. ඒක බුදුහාමුදුරුවෝ ඉගැන්වීම. ඒක කවුරු හරි මුනිවරයෙක් ඉගැන්වීම. ඒ කියන්නේ සත්‍ය දැකපු කෙනෙක් ඉගැන්වීම. මගේ තේරුම හරි ලේසි ඒ ලේසි බුදුදහම තමන්ගේ මාන්නක්කාරකමට තමන්ගේ නොදොරුවත්කමට අමාරු කරගන්නවා. මොකක් කරගන්න බාද? අමාරු කරගන්නවා. ඒක අමාරු කරගත්තා ලේසි වෙන්නේ නැහැ. මොකද බුදුදහමේ ওই එක එක මාන්නක්කාර මිනිස්සු ආපු ඇවිල්ලා බුදුහාමුදුරුවෝ කියන සරල දුක් නිදහසීමේ මාර්ගය තේරුම් ගත්ත නිසා ලොකු දේවල් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ඒ කියපු දේවල් එහෙම ලියවිලා තියෙනවා. ඒවා හරි වෙනස් විදියට අලුත් කළා කොහොම හරි එක දියවිලා ලියපු දේවල් තේරුම් ගන්න එක කවදාවත් දුකින් නිදහස් වෙන්න බෑ. ඒ ලියලා තියෙන්නේ කියලා තියෙන මානසිකාරක විශ්ලේෂණ තමයි. තේරුණා. හැබැයි පටාටා කිසා ගොතුනි අඟුලි මාන වගේ ඇයට ඒව වැඩක් නැහැ. ඒගොල්ලන්ට ඕනේ ආත ප්‍රශ්නේ නිදහස් වෙන්න. මොකෙන් නිදහස් වෙන්නද? ඒගොල්ලන්ට පොඩි වචනයයි දෙකයි ඒගොල්ලෝගේ නිදහස එච්චරයි. ඉතින් අදත් ඕගොල්ලෝගේ මාන්න වැඩි නම් ඕව වැඩි නම් ඔය පොත් ඔළුවේ දාගෙන ඉතින් දුකින් ඉන්න පුළුවන්. දුකින් නිදහස් වෙන්න තව තමන්ගේ තියෙන දුකකට තවත් දුකක් එකතු කරගන්න පුළුවන්. එච්චරයි. දැන් ඔයගොල්ලෝ වැඩිම මේක කියනවලත් කැමති අපි ධර්ම දන්නවා. මිනිස්සු කරන්නේ අපි ධර්මයට. දැන් මම කොහේ හරි ගියත් කියන්නේ අපි ධර්මය කියලා දෙනවද? අපි ධර්මය කියලා දෙනවද? එන්න කලින් මම නෝ පාගේ අපි ධර්මය කිසි ප්‍රශ්නයක් නෑ. ඒ චිප් එක තියෙන එක ඩොලර් 5000 අතර වෙනවා. ඒක ඔන් කරන්න පුළුවන්. හරි මේ කියලා දෙන්න කිසි ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නේ තියෙන උඹලට දුකෙන් නිදහස් වෙන්න ඕන දැනුම තෝරන්න. කවුරුත් ඔයගොල්ලෝ හිතන්න මේ මේක මම අවුරුදු 19 දී දන්නේ. මේ මේක නිදහස් වෙන්න එච්චර වචන ඕනේ නැහැ කියලා. අවුරුදු 19ක් කරනකොට මට මේක තේරෙලා ආයි ගන්න. කාලෙක කාලේ තව තව මට ඒක සනාතන. හැබැයි මිනිස්සු මම කියලා දීලා තියෙන මිනිස්සු කවුරුවත් ඒක මාව පිළිගන්නේ නැහැ. එම අභිධර්මයේ පොත්පත් කියවල ඒව කියන්නේ ඒ මිනිස්සුත් පිළිගත්තා. ඇයි? මම කාලයක් ඇති තීරුම් ගත්ත මිනිස්සු හැන්නේ නිදහසට. මිනිස්සු හැන්නේ මොනවද? දැනුම. මිනිස්සුන්ට දැනුම දුක් විඳින්න තව දැනුම ඕන. මිනිස්සුන්ට තමන්ගේ නිදහස ඕනේ. ඒ නිසා මිනිස්සුන්ට ළඟේම ලේසිම තැන තමයි දැනුම. මොනවද? ඉතින් මම දැනුණාත් මට ඒක කියලා දෙන්න පුළුවන්. ඒක උනායි තව දැනුම තියෙන චිප් තියෙනවා. එක එක ඒවා දාලා. සූත්‍ර පිටකය විනය පිටක අවධර්ම සෙන් කතා බයිබලයේ අල් කුරාන් භගවත් ගීතා ඕන එකක් තියෙනවා. ඒක ඕක් කරලා තියෙනවා. දාන්න පුළුවන්. දැන් මේ ඒ කිසිම දෙයක් නැතුව දැන් මේ කියන්නේ සරල තේරෙන භාෂාවෙන් මේ කතාව කියාගෙන ඒ නිසා ඒව දාගෙන තියෙන්නේ වෙන මොකකටවත් නෙවෙයි. මේ මෝඩ මිනිස්සුන්ට වෙන කරන්න දෙයක් නෑ. මොකද කිව්වේ? ඒගොල්ලෝ අහන්නේ තියෙන දේවල් වල ප්‍රශ්න. ඒවට වඩා තව විලා බොහොම සරලව තේරුම් ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඔය දැන් මේ කීවෝ ටික තේරුණත් ඊට වඩා දෙයක් ඕනේ රහත් වෙන්න. නේතම්මම නේතෝමස්මි නමේසෝ අත්තාති. මම නොවේ මගේ නොවේ ආත්මේ නොවේ යන කර්ම තුනේ වෙනසක් මොනවාද? මේ විශේෂයෙන් මම නොවේ මගේ නොවේ මගේ ආත්මේ නොවේ පතේ දෙකේ තේරුම් වල ඇති වෙනස මොකක්ද? මම කියන්නේ සංඥා. මම කියන්නේ මොකද්ද? මගේ කියලා ගන්නකොට තව මොකක් වෙනවද? ඩේට එකක් එකතු වෙනවා. තණ්හා මාන දිට්ඨි. මොකද්ද? මම කියනකොට ආසාවක් එනවා. ආසාවත් එක්ක තමයි යන්නේ. මගේ කියනකොට මමත්වයක් එනවා. මාන්නය මොකද්ද? මම දැන් ඇසුරු කරන්නේ කවුද? මෛත්‍රී පාල සිතිසේ. මගේ මයි ෆ්‍රෙන්ඩ්. එහෙම හිතන්න. එතකොට එතකොට ඇති වෙන්නේ ආසාවත් මාන්නයක්. මාන්නය. දැන් මම දැන් ඇසුරු කරන්නේ සිංහසේ අය නැති. දැන් මට සිංහල අමාරු. මට ඉංග්‍රීසි තමයි හොඳටම පුළුවන්.
එතකොට මගේ කියලා එක ගන්නකොට මොකක්ද ඇති වෙන්නේ මාන්නය මම කියනකොට ආසාවක් ඇති වෙනවා එලා අත්තාරත් ආත්ම වශයෙන් යනකොට ඒක සංකල්පයක් ඒක අදහස අදහසක් කියන්නේ මොකද දෘෂ්ටියක් මොකද්ද දෘෂ්ටිය අනුකතය වෙනස මම කියන එක ගොඩක් එක ආසාවක් කියන අදහසත් එක්ක යනවා මගේ කියලා ගන්නකොට මාන්නය කියන එක වගේ ඇහිදිනවා ආත්මීය වශයෙන් ගන්නකොට ඒතර දෘෂ්ටියක් ඇති වෙනවා මොකද්ද දෙවියන් වහන්සේ මේ ලෝකෙ මෙව්වේ කියන ආත්මීය සංකල්පය මේ ලෝකෙ එක එක අදහස් තියෙනවා නේ අදහස් හැමතිස්සම ආත්මීය සංස්රූපයට බරයි මොන ස්වරූපයට බරයිද ආත්මීය ස්වරූපය ඒතර ලෝකෙ තියෙන හැම දෘෂ්ටියක්ම යන්නේ ආත්මීය හැඟීමක් එක්ක ඔක තමයි තියෙන සරල වෙනස චතුරාර්ය සත්‍යයේදී අප විසින් අනුගමනය කළ යුතු මාර්ගය කියා දෙන්නේ හතරවන ආර්ය සත්‍යයේදී. එනම් දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදා ආර්ය සත්‍යයේදී. ඒ අනුගමනය කරලා දුක පිළිසින් දැක දුක සමුදය ප්‍රහාණය නිරෝධය සාක්ෂාත් කරනවා අසතියි. මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නෙවෙයි එහෙම තෙසේ මාර්ගය වැඩිමදී අප විසින් බැලිය යුතු ආකාරයද. එහෙම නැත්නම් මාර්ගය වැඩි අවබෝධ වෙන ආකාර සාරාංශය ලෙස. මම නොවේ මගේ නොවේ මගේ ආත්මය විසේ ගැනීම මාර්ගයේ සත්‍ය තුල කියවෙන දියත් එහෙම නැත අනුසත්‍යයක් තුල කියතිවිද දැන් මට මහත්මාගේ මයින්ඩ් එක පැහැදිලි මම එකක් කියන්නේ මේක මේක මේ වගේ කාරණා එකතු කරගන්න එක හොඳයි තව කෙනෙක්ට කියලා මොකක් කරන්නද හැබැයි නිදහස් වෙන මේකක් අත් වන්නේ චතුරාර්ය සත්‍ය කියන්නේ ඒවා අර මේ විදිහට මෙහෙම මෙහෙම අවබෝධ වෙන්නේ මොකක් කරන්නේ නැද්ද चतुरार्य प्रत्यक्ष බුදුරජාණන් වහන්සේට පත්‍ත්‍ය විමුක්තියට රහතන් වහන්සේලා පත්‍ත්‍ය ආවෝදයට මාර්ගඵලලාභී පත්‍ත්‍ය ආවෝදයට වචන no words මොකද්ද වචන නෑ මේ ලෝකේ ඉතින් ඒ නිසා වචන හරිම කුංචි වචන වල මොකක් වගේද වචන වල කුංචි අදහසක් විතරයි කියන්න පුළුවන් වචන ලෝකෙට කුඩා වේ එකම එක වෙලාවක කියන වචනක් කියන්නේ කොච්චර කුඩාද කියනවා බුදුහාමුදුර අවබෝධ කරගන්න පස්සේ හිතුව කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ කියලා. මොකක් කරන්න අවශ්‍යතාවයක් නැහැ කියලාද? එහෙම හිතුවේ වචන හරියු කුංචි දෙයක්. නමුත් බුදුහාමුදුර ලබාගත් අවබෝධය මහා විශාලයි. අහස තරම් විශාලයි. අහසකට වඩා විශාලයි. ඒ නිදහස. මූත තරම් ගැඹුරුයි. මූතකට වඩා ගැඹුරුයි. එච්චරයි. ඉතින් වචන හරියම කුංචි. උදාහරණ බැලුවා කුංචි වචන වලින් මේක කියන්නේ මේක ලොකු අවුලකටපත් වෙනවා. උඹටපත් වෙනවද?